ආයුබෝවන් ඔබ මේක සිටින්නේ විශ්වවාහිනී පුවත් සමගින් ප්‍රථමයෙන් සිරස්තල ගාසා තීරයට සටන් විරාමයක් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර කීපයක ඉදිරි වසර තුලදී නිවාස මිල පහත යන ලකුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සේවය අත්හිටුවයි ගාසා තීරයට සටන් විරාමයක් ගාසා තීරයේ දින 4කට සටන් නැවැත්වීමටත් හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණපකරුවන් 50ක් නිදහස් කිරීමට සහ ඊශ්‍රායල බන්ධනාගාරවල සිටින පලස්තින කාන්තා සහ බාල වයස්කාර රැඳවියන් 150ක් නිදහස් කිරීමටත් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානයේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. බාහිර ලෝකයෙන් කොටු වූ ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීම සඳහා ප්‍රවේශය ලබා දීමද මෙම එකඟතාවයට ඇතුළත් බව විදේශ මාධ්‍ය සඳහන් කරනවා. රහසිගත සාකච්ඡා සම්බන්ධීකරණය කළ කටාරය ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සහ හමාස් සංවිධානයේද මෙවැනි එකඟතාවය පිළිබඳ සුබවාදී අදහස් පළ කළේ දින කිහිපයක සිටයි. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුගේ කාර්යාලය නිවේදනය කළේ හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටින 200කට අධික ප්‍රාණඅපකරුවන් අතුරින් කාන්තාවන් සහ ළමුන් 50 දෙනෙකු දින 4ක් තුල මුදා හැරීමට නියමිත අතර එම කාලය තුල සටන් නැවැත්වීමට කටයුතු කරන බවයි. නිදහස් කරන තවත් සෑම ප්‍රාණඅපකරුවන් දස දිනක වෙනුවෙන්ම එක් දිනක් සටන් නැවැත්විය හැකි බව එමගින් වැඩි දුරටත් සඳහන් කොට තිබෙනවා. ඒ වෙනුවෙන් පලස්තින රැඳවියන් නිදහස් කරන්නේද යන්න පිළිබඳ ඊශ්‍රායල් අගමැති කාර්යාලය විසින් සඳහන් කරන මැද. හමාස් සංවිධානයේ පැහැරගත් සෑම ප්‍රාණඅපකරුවෙක්ම ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට ඊශ්‍රායල් රජය කැප වී සිටින බැවින් එම ඉලක්කය වෙනුවෙන් ඌ පළමු අධියරේ එකඟතාවයකට තමන් අනුමැතිය ලබා දුන් බව ඊශ්‍රායල් අගමැති නෙතන්‍යාහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. එකඟතාවයට අනුව ප්‍රාණඅපකරුවන් 50 දෙනෙකු නිදහස් කිරීමට සමගාමීව ඊශ්‍රායල් බන්ධනාගාරවල සිටින පලස්තින කාන්තාවන් සහ ළමුන් 150 දෙනෙකුට නිදහස හිමිවන බවත් ගාසා තීරයට මානුෂීය වෛද්‍ය සහ ඉන්ධන ආධාර ට්‍රක් රථ සිය ගණනක් ඇතුල් වීමට එමගින් ඉඩ සැලසෙන බවත් පලස්තින හමාස් සංවිධානයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. මුලින්ම මුදා හැරීමට නියමිතව ඇති ප්‍රාණඅපකරුවන් 50 දෙනා අතරට ඇමරිකානුවන් 3 දෙනෙක්ද ඇතුළත් වන බව ඇමරිකානු බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. තුන් හැවරදි ඇමරිකානු දැරියක්ද එම ප්‍රාණඅපකරුවන් අතර සිටින අතර ඇගේ දෙමාපියන් හමාස් ප්‍රහාරයෙන් මියගොස් තිබෙනවා. බයිනන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වේ බයිනන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂැන්ග් ෆෙන් ෂාහෝ එම සමාගමෙන් ඉල්ලා අස්වේ තිබෙනවා. ඒ ඔහුට එරෙහිව එල්ල වූ මුදල් විශුද්ධීකරණ චෝදනා සඳහා වැරද්ද පිළිගැනීමෙන් අනතුරුයි. ඒ සමගම ඩොලර් බිලියන 4.3ක් දඩ ලෙස ගෙවන ලෙස එක්සත් ජනපද බලධාරීන් විසින් බයිනන්ස් සමාගමට දැනුම් දී තිබෙනවා. ඒ සම්බාධක පනවා ඇති රටවලට සහ වෙළඳපොළවලට මුදල් හුවමාරු කිරීම සඳහා බයිනන්ස් හුවමාරුව යොදා ගැනීම හේතුවෙන් විශේෂයෙන් ඉරාන ග්‍රාහකයන්ට ඩොලර් මිලියන 900ක් පමණ වටිනා හුවමාරු සඳහා බයිනන්ස් භාවිතා කර ඇති බවත් ඊට අමතරව රුසියාව සිරියාව වැනි සම්බාධක පනවා ඇති රටවල් සමගත් ඒ ඔස්සේ මුදල් හුවමාරු කර තිබූ බවයි වාර්තා වන්නේ. බයිනන්ස් යනු ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාව වන අතර ඒ කේමන් දිවයිනේ ලියාපදිංචි කර තිබෙන සමාගමක් වනවා. චීනෙන් සුපිරි අන්තර්ජාල සම්බන්ධතාවක් චීනය ලොව නවීනතම සහ එතෙක් මෙතෙක් වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාවයේ එළි දැක් වූ බව පවසනවා. ඒ අනුව මෙම සම්බන්ධතාවයේ හරහා තප්පරයට ගිගාබයිට් 1200ක් එනම් තප්පරයට ටෙරාබයිට් 1.2ක වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කළ හැකි බව චීනය සඳහන් කරනවා. එය දැනට පවතින අන්තර්ජාල වේගයට වඩා දස ගුණයක වේගයක්. තප්පරයකට චිත්‍රපට 150ක් පමණ සම්ප්‍රේෂණය කළ හැකි වේගයක් දවනවා. චයිනා මොබයිල්, හුවාවේ ටෙක්නොලොජිස් සහ කානෙට් කෝපරේෂන් යන ආයතන එක්ව මෙම අන්තර්ජාල සම්බන්ධතාවයේ එළි දක්වා තිබෙනවා. එරට බීජින් අගනුවර සහ වූහාන් සහ ෂුවැන් යන නගර සම්බන්ධ කරමින් කිලෝමීටර 3000ක ප්‍රදේශයක් පුරා ප්‍රකාශ තන්තු කේබල් මගින් මෙම සම්බන්ධතාවයේ ලබා දී තිබෙනවා. පද්ධතියේ සියලුම මෘදුකාංග සහ දෘඩාංග දේශීයව නිෂ්පාදනය කර තිබීමද විශේෂත්වයක්. මීළඟට අවධානය ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් කීපයක් වෙතට. ඉදිරි වසර තුල මෙල්බර්න් සිඩ්නි ඇතුළු ප්‍රධාන නගර කීපයක නිවාස මිල පහතට.
ඉදිරි වසර තුල මෙල්බන් සහ සිඩ්නි ඇතුළු ප්‍රධාන නගර කීපයක නිවාස ඇතුළු දේපළ මිල ගණන් පහත වැටුණු ඇතැයි නවතම වාර්තාවකින් පුරෝකථනය කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය නිවාස මිල ගණන් 1% සිට 3% දක්වා පහත වැටුණු ඇතැයි අපේක්ෂා කරනවා. සිඩ්නි නාගරික කලාපයේ නිවාස සහ දේපළ මිල 4%කින් පහත වැටීමක් අපේක්ෂා කළද समस्त नगरे पुराम अदाल मिलगनन पहत वेटीमक सिदुनोनु एती कैनबराही निवास मिल सीएट हतरे सिट अटदाक्वाद पहत वेटुनु एताई पुरोकतने करती बिनवा एडिलेड सा डाविन नगरवल निवास मिलगनन स्थावरो पवतिनु एती अतर पर्थ सा ब्रिस्बेन ही निवास मिल लबन वसरेदी तवदुरुटत इहले या है की बवसंदहान ऑस्ट्रेलिया वे अर्ध नागरिक प्रदेशन ही निवास मिलगनन तवदुरुटत इहलियो ने एते एद පොලි අනුපාතික අඛණ්ඩව ඉහළ යෑම සහ මන්දගාමි ආර්ථික වර්ධනය ඊට හේතු විය හැකි බවද මෙහිදී අවධාරණය කෙරුණා. දැරිය නොහැකි පිරිවැය නිසා වෛද්‍ය සායන වෙත යොමු නොවන පිරිස ඉහළට. දැරිය නොහැකි පිරිවැය හේතුවෙන් වෛද්‍ය සායන වෙත යොමු නොවන පිරිස 7% දක්වා ඉහළ ගොස් ඇති බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්තවලින් තහවුරු වී තිබෙනවා. මෙම තත්ත්වය පසුගිය 2021 සහ 2022 වසර හා සැසඳීමේදී දෙගුණයක ඉහළ යෑමක් බව සඳහන්. සෑම පුද්ගලයන් 5 දිනකුගෙන් එක් අයෙකුම දැරිය නොහැකි පිරිවැය හේතුවෙන් මානසික සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් වෛද්‍යවරුන් හමුවීම ප්‍රමාද කර ඇති බවයි වාර්තා වන්නේ. විශේෂයෙන් වයස අවුරුදු 65 ඉක්ම වූ පුද්ගලයන්ට සාපේක්ෂව වයස අවුරුදු 15 24 අතර පසු වන තරුණ ප්‍රජාව මානසික සෞඛ්‍ය සඳහා ප්‍රතිකාර වෙත යොමු නොවීම 8.6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවද අධික වියදම් හේතුවෙන් අත්‍යවශ්‍ය හේතුන් මත රෝහල්ගත වීම ප්‍රමාද කිරීම 2021 2022 වසර තුල 1.8% ලෙස පැවතියද 2022 2023 කාලවකවානුවේදී එම අගය 2.7% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීළඟට අවධානය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත් කීපයක් වෙතට. සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය අත්හිටුවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට කතානායකවරයා නියෝග කර තිබෙනවා. ඒ 21 වෙනිදා සභාවේ සිදු වූ විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් මෙම සිදුවීම තමන් බරපතල ලෙස හෙළා දකින බවයි කතානායකවරයා පවසා තිබෙන්නේ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව කතානායකවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. එය 22 වෙනිදා සිට ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. වනජීවී හා වන සංරක්ෂණ ප්‍රදේශවල කිතුල් කැපීමට අවසර. වනජීවී හා වන සංරක්ෂණ ප්‍රදේශවල ඇති කිතුල් ගස් කැපීමට එම කර්මාන්තයේ නියැලෙන්නන්ට අවසර ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් වනජීවී හා වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජෙනරාල් වරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ගුණාත්මක කිතුල් කරල් සහ හකුරු සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ඒ අනුව මෙම ප්‍රදේශවල කිතුල් කැපීම සඳහා අවසර ලබා දීමට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ. කිතුල් නිෂ්පාදනවල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීති රෙගුලාසි සකස් කිරීමද මේ වන විට අවසන්ව තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින මුළු කිතුල් ගස් ප්‍රමාණය මිලියන 3ක් බවත් ඉන් ගස් 80% පමණ ප්‍රයෝජනෙට නොගන්නා බවත් සඳහන් කර තිබෙනවා. මීළඟට අවධානය ක්‍රීඩා පුවත් වෙතට. ක්‍රිකට් තහනම හරහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් නැති වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තහනම පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පවසනවා. 19-15 ලෝක කුසලාන සත්කාරකත්වයේ සහ 2024 ජූලි මාසදී මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව අහිමිවීම තුලින් එම පාඩුව සිදුවන බවද ඔහු පැවසුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තුල ඊයේ පැවැත් වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේ. ඔහු තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ද්විපාර්ෂික ක්‍රිකට් තරඟ සඳහා සහභාගී විය හැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි මෙරටදී පැවැත්වීමට නොහැකි වන බවත්ය. විශ්ව වාහිනී පුවත් අදට අවසන්. ඔබ සැමට සුබ දවසක්.